දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තමයි මේ සමුක පරීක්ෂණ සියල්ල සිද්ධ වුණේ. මේක විශේෂ ව්‍යාපෘතියක් හැටියට අපි 16,000කට අගෝස්තු පළවෙනිදා ව්‍යාපෘති නිලධාරීන් හැටියට පත්වීම් ලබා දෙන්නට කටයුතු කරනවා. අපි 4,000කට මේ වෙනකොට උපාධිධාරීන්ට රැකියා දීලා තියෙනවා. දැන් මේ වෙලාවේ අපි හිතමුකෝ පොදුවේ මේ අයට දුන්නයි කියලා බාහිර අයටත් එක්ක. එහෙනම් ඒගොල්ලෝ කාරණාවක් හදාගන්නවා ඇයි අභ්‍යන්තරායේ ඉඳෙද්දි බාහිර අයට දුන්නේ කියලා. ඒ නිසා මේගොල්ලෝ මේ කණ්ඩෝනේ වුණාම කබරගොයත් තරගොයා කරගන්න ප්‍රතිපත්තියක තමයි එතුමන්ලා ඉන්නේ. එක එක කාලට ඒගොල්ලෝ එක එක බිල්ලෝ මවනවා. අපි දන්නවා දැන් උපාධිය ඊට කලින් ඇස්කා එක ගත්තා, සෝෆා ගත්තා. දේශ ප්‍රේමියා අත්සන් කරනකොට ඇමරිකානු පුරවැසියන් දෙන්නෙක් එකතු වෙලා, එතකොට මේක ප්‍රශ්නයක් නෑ. හැමෝම නිශ්ශබ්දයි. මධ්‍යම පරිසර අධිකාරියට අනුව, ඒ වගේම ආයෝජන මණ්ඩලයට අනුව, ඒ වගේම කස්ටම්ස් එකට අනුව මේ ගෙනල්ලා තියෙන්නේ අපද්‍රව්‍ය. අපේ රටේ නීති අනුව අපද්‍රව්‍ය ගෙනීමට හැකියාවක් නැහැ. සිංගප්පූරු ගිවිසුම හින්දා තමයි මේව ගෙනල්ලා තියෙන්නේ. මේ කියන්නේ මේ බොළඳ කතා, මට හිතා ගන්න බෑ මේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් ඒ වගේ කතා කියනවාද කියලා. මේව ගෙනල්ලා තියෙන්නේ එංගරන්ති. ඒවා සම්පූර්ණයෙන්ම නැවතත් ඒ ගෙනාපු රටවල් වලට යවන්න කටයුතු කරන්න කියන ඒ උපදෙස් පාර්ලිමේන්තුවේ ආංශිකාරක සභාවෙන් ඒ ආයතන වලට ලබා දුන්නා. නැවත අපි සති දෙකක තුනක කාලයක් ලබා දුන්නා මේ පිළිබඳව අවශ්‍ය කටයුතු සිදු කරලා අවශ්‍ය අයට නීතිමය පියවර ලබා ගන්න අවශ්‍ය නම් ඒ නීතිමය පියවර ලබාගෙන ඉතා ඉක්මනින් කටයුතු කරන්න කියන එක.